අපි පොඩ්ඩකට හිතමු ලංකාවේ පාසල් අධ්‍යාපන ක්‍රමය කියලා කියන්නේ බස් එකක් කියලා. අනිත් රටවල් වල අධ්‍යාපන ක්‍රම කියන බස් එක පාරේ දුවන බස් එකක්. අපි හැමෝම ඉතින් දන්නවනේ අපේ බස් එක මොන විදිය එකක්ද කියලා. ඒක මහා විශාල මගදිගට කෑලි හැලෙන මලකඩ කාපු යකඩ ගොඩක්. අපේ පරම්පරාවේ අය බැහැලා ගියාට පස්සෙත් මේක තාමත් කළුදුම් විද විද කැරිච්ච රෝද දෙකක් උඩ ඇදෙනවා. හැමෝම දන්නවා අපේ බස් එක කියන්නේ වැරදි පැත්තට කියලා. ඒත් අපේ ළමයි මේ ලදරම් බස් එක ඇතුලේ හිර වෙලා ඉන්නවා. ඒක ඒගොල්ලන්ට උරුම කරලා දුන්නේ අපි. මීට අවුරුදු 100 ගානකට කලින් මේ බස් එක අපිට ලැබුණේ වෙන රටකින්. වැඩේ තියෙන්නේ ඒ රට මේ බස් ජාතිය සෑහෙන කාලයකට කලින්ම පාරෙන් අයින් කරලා දැම්මා. හිතුවෙම නැති විදිහට එක පාරටම මහා දරුණු රියානතුරක්. මොන වුණාද කියලා කාටවත් හිතාගන්න බෑ. අපේ බස් එක විතරක් නෙමෙයි පාරේ යමින් තිබ්බ අනිත් බස් සේරමත් හැප්පිලා. කොවිඩ් වසංගතය කියන්නේ නිමාවක් දකින්න බැරි මහා පරිමාණ ගෝලීය රියානතුරක්. ඒක අපි හැමෝගෙම ඇස් නිලංකාර කරා. අපේ කබල් බස් එක පැත්ත පෙරළුණු ඉබ්බෙක් වගේ එකතන කරගෙන. සීසීකට විශේෂ ළමයි සහ ගුරුවරු තුෂ්ණිම් භූතේලා බලාගෙන. හැමෝම සීයේ ලව ගන්න මොහොතක් ගන්න. වටපිට බලලා ඊළඟට මොකද්ද කළ යුත්තේ කියලා හිතන්න ඕනේ. බස් එකේ හිටපු අපේ දරුවෝ බය බිරාන්ත වෙලා අසරණ වෙලා. සමහර අයගේ අතපය ලෙලි ගිහිල්ලා සමහර අයට දරුණු තුවාල. හැබැයි තුවාල වෙච්ච අයට ප්‍රතිකාර කරන්න නැතුව අපි පහුගිය අවුරුදු 70 පුරාම කරපු දේ කරනවා. අපි කැඩිච්ච ලදරම් බස් එක බේරගන්න ඉස්සරහට පයින්නවා. දරුවෝ ගැන බලන් නැතුව අපි බස් එක පරිස්සම් කරන්න හදනවා. දැන් මේ අබලම් බස් එක හොල්ලන්නවත් බෑ. මහා පරිමාණ ගෝලීය රියානතුරෙන් පස්සේ ඒකේ ගන්නම දෙයක් නැති වුණා. දැන් ඒක තල්ලු කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. හැබැයි අපි නෙමෙයි ඒක තල්ලු කරන්නේ. අපි නෙමෙයි. ඒක තල්ලු කරන්නේ අපේ දරුවෝ. තුවාල වෙච්ච මොකද්ද උනේ කියලා තේරුම් ගන්න බැරුව අඳුන් කුඳුන් වෙච්ච අසරණ දරුවෝ මේ කැඩිච්ච කබල් බස් එක කන්ද උඩට තල්ලු කරගෙන යනවා. ඒත් ඒගොල්ලන්ට මේ වෙන විකල්පයක් නැහැ. ඒගොල්ලන්ගේ අම්මලා තාත්තලා ආච්චිලා සීයලා පැදපු කැඩිච්ච අබලන් යකඩ කොට තල්ලු කරන ඇරෙන්න. මගේ දරුවා අවුරුදු කීපයක් ඉස්කෝලේ ගියාට පස්සේ දවසක් මගේ මෙහෙම ඇහුවා. අම්මා අපේ ඉස්කෝලේ හදලා තියෙන වැඩිහිටියන්ටද නැත්නම් ළමයින්ටද කියලා. මේ කොවිඩ් වසංගත කාලේ අපේ දරුවන්ගේ පාසල් අධ්‍යාපනය සම්බන්ධයෙන් අපි ගත්ත තීරණ දිහා බැලුවොත් අපිට මේ ප්‍රශ්නට උත්තරේ පැහැදිලිවම ලැබෙනවා. හරි. අපි පියවරක් පස්සට අරන් මේ වර්තමාන අර්බුදය හරහා අපේ පාසල් අධ්‍යාපන ක්‍රමය ගැන හෙළිදරව් වෙන දේවල් මොනවද කියලා විමසලා බලමුකෝ. අර්බුද වලින් සිද්ධ වෙන දෙයක් තමයි ඇත්තටම වැදගත් මොකද්ද කියන එක හෙළිදරව් වෙන එක. ඒක එකපාරටම නොවුනත් නිශ්චය වශයෙන්ම අවසානයේදී සිද්ධ වෙනවා. මේ වසංගතය අපි නවත්තන්න කලින් ඉස්කෝල ජීවිතය කිව්වේ පාඩම්, සෙල්ලම් කාලේ, උදේ රැස්වීම, පාසලෙන් පස්සේ ක්‍රියාකාරකම්, ක්‍රීඩා, සංස්කෘතික උත්සව, විවේක කාලේ, තරඟ, ඔය වගේ ගොඩක් දේවල්. වසංගතය ආවට පස්සේ ඉඳලා ඉස්කෝල ජීවිතේ මේ සේරම අයින් වෙලා දෙකක් විතරක් ඉතුරු වුණා. පාඩම් සහ විභාග. ඇයි මේ? මෙහෙම වුණේ ඉස්කෝල ජීවිතය කියලා වැඩිහිටි අපේ ඔළුවේ තිබිච්ච දේ ඉතුරු කරගන්න අපි තීරණය කරපු නිසා. ඒ කියන්නේ පන්තිවලට සහභාගී වීම, සිලබස් කවර් කිරීම, විභාග පැවැත්වීම කියන දේවල්. ඔන්න ඉතින් ගුරු දෙගුරු හැමෝම එකතු වෙලා අවශ්‍ය කරන කම්පියුටර්, ස්මාර්ට් ෆෝන්, ලැප්ටොප්, අයිපෑඩ් ලෑස්ති කරගෙන වයිෆයි, මොබයිල් ඩේටා දාගෙන ඔන්ලයින් ඉස්කෝල ජාතකේ පටන් ගන්නවා. දැන් අපේ ළමයි දවසට පැය 5ක් 8ක් විතර තිස්සේ සතියකට දවස් 5ක් ඔන්ලයින් ඉස්කෝල ඉස්සරහා වාඩිලා ඉන්නවා. ඔන්ලයින් ස්කෝලේ පාඩම් වැඩ ටික හරියට වෙන්නේ නැති බව තේරුණාම අපි ඒගොල්ලන්ව අමතර ටියුෂන් පන්ති වලට දානවා.
හොඳ වෙලාවට මේ ටියුෂන් පන්ති නම් මහා රැප් එළිවෙන පාන්දර ඕන වෙලාවක කරන්න පුළුවන්. මම දන්න අවුරුදු 10ක දරුවෙක්ගේ ටියුෂන් පන්තියක් තියෙනවා. ගුරුවරයාට ඒක කරන්න පුළුවන් පාන්දර 4ට විතරයි. ඒ වෙලාව විතරයි ඒ ගුරුවරයාට ඔන්ලයින් පන්තියේ කාලසටහන ඉඳ තිබුණේ. යාට එච්චරකට ඉල්ලුමක්. මහරයිනේ. ඉතින් අපේ දරුව අතපය කපා ගන්නවා. කතා බහක් නැතුව සම්පූර්ණයෙන්ම මුළු ගැන් වෙනවා. කාන්සාවෙන් පෙළෙනවා. කෑම සංකූලතාවලින් විෂාදයෙන් පෙළෙනවා. නිින්ද යන්නේ නැහැ. තව ගොඩක් ප්‍රශ්න. ඉතින් මොනවා කරන්නද? කොහොම හරි සිලබස් කවර් කරන්න ඕනනේ. ළමයින්ට විභාගෙ තියන්න ඕනනේ. ඉස්කෝලේ නැති වුණත් මේ කැඩිච්ච අධ්‍යාපන ක්‍රමේ අපි දිගටම කොහොම හරි ඇදගෙන යන්න ඕනනේ. මගේ මිතුරනි, අර්බුදයක් හමුවේ රැකිය යුතු පළමුවෙනිම නීතිය තමයි හානි නොකරන්න කියන එක. මේ මොහොතේ අපේ දරුවන් මුහුණ දී සිටින අර්බුදය වෛරස් එකක් නිසා ඇතිවෙච්ච එකක් නෙවෙයි. අපේ දරුවෝ මුහුණ දෙන අර්බුදය අපි විසින්, ඒ කියන්නේ එයාලගේ දෙමව්පියෝ, ගුරුවරු, පාර්ලිමේන්තු නියෝජිතයෝ විසින් නිර්මාණය කරපු එකක්. වෛරස් එක නිසා සිද්ධ වෙච්ච දේ තමයි ළමයින්ට ඉස්කෝලේ නෑ ගෙදර ඉන්න සිද්ධ වෙච්ච එක. මේක අවාසනාවන්ත දෙයක්. හැබැයි ළමයි ඉස්කෝලේ යන එක අවුරුදු 100ක 200ක තරම් මෑත කාලින දෙයක් නේ. අනික අද ලෝකේ ළමයින් ඉස්කෝලේ යවන්න නැති දෙමව්පියෝ ගොඩක් ඉන්නවනේ. එහෙනම් ගෙදර ඉන්න කෙන් ළමයි විෂාදයෙන් පෙළෙන, හුදෙකලා වෙච්ච, දිවි නසා ගන්න තැත් කරන තත්වයකට පත් වෙන්නේ ඇයි? ඒක වෙන්නේ යාලට පැය ගණන් කොහේ හරි තනියම වාඩි වෙලා අනිත් මනුස්සයෙක් එක්ක හරිහමන් සම්බන්ධයක් නැතුව, අල්ලන්න අතපත ගාන නැතුව, පිරිසිදු වාතය නැතුව, ව්‍යායාමයක් නැතුව, කිසිම උද්‍යෝගයක් නැතුව, අරමුණකින් තොරව, ඉවරයක් නැති පාඩම් ගිල ගිල, පළක් නැති තොරතුරු කටපාඩම් කර කර එක දිගට ඔහේ ස්ක්‍රීන් එකක් දිහා බලාගෙන ඉන්නම බල කරන තත්ත්වයක් තුල අපේ දරුවන් ගිලෙන මේ අර්බුදය වැඩිහිටියෝ හදපු එකක්. එය දිගු කලක් ඇදෙන ජාතික අර්බුදයකදී අපේ දරුවන්ගේ මානසික භාවමය සහ ශාරීරික සෞඛ්‍ය වෙනුවෙන් ප්‍රමුඛතාවය ලබා දෙන්න අපේ ඇති නොහැකියාව විසින් නිර්මාණය කරපු අර්බුදයක්. අර්බුදයක් හමුවේ මුලින්ම කළ යුත්තේ හානි නොකිරීමයි. මේ කෝවිඩ් අර්බුදය හමුවේ දැන්වත් සියලුම පාසල් විභාග අහෝසි කරලා ඵල රහිත යල් පැනගී විෂය මාලාවක් ඔන්ලයින් හරහා ආවරණය කරන්න හදන එක නවත්තන්න. මේ කෝවිඩ් අර්බුදය හමුවේ දැන්වත් තමන්ගේ ශිෂ්‍යින්ට උදව් කළ හැකි විදියට පාසල් සහ ගුරුවරුන් ශක්තිමත් කරන්න. අපි මේක කරන්න ඉදිරිපත් වෙන්නේ නැත්තම් අපේ දරුවන්ව දිගින් දිගටම මේ වර්චුවල් එක්ටම් ගෙවල් ඇතුළේ හිර කරනවා නම් කවදා හරි මේ වසංගතය නිදහස් වෙන දාක අපිට ඉතුරු වෙන්නේ කොහොම විසඳන්නද කියලා දන්නේ නැති අතිශයින් සංකීර්ණ කායික මානසික සංකූලතාවලින් පීඩා විඳින බාල පරම්පරාව. මතක තියාගන්න, අපි මේ අපේ දරුවන්ට කරමින් ඉන්න දේ, ඒ කියන්නේ දිගින් දිගටම මේ විදිහට ඔවුන්ගේ මොළ ස්නායු රසායනික ප්‍රතිව්‍යුහකරණයකට ගොදුරු කිරීම. මේ ලෝකේ කිසිම වැඩිහිටියෙක් මීට කලින් අත්විඳපු දෙයක් නෙමෙයි. මේ වෙලාවේ අපි මැදිහත් වුණේ නැත්තම් ඉස්සරහට එන්න නියමිත උග්‍ර ගැටලුවලදී අපේ දරුවන්ට උදව් කරන්නේ කොහොමද කියලා අපිට කිසිම අදහසක්, කිසිම දැනීමක් ඉතුරු වෙන එකක් නැහැ. අපි මොහොතකට නැවතිලා කොවිඩ් වසංගතයට මීට වඩා වෙනස් ප්‍රතිචාරයක් කල්පනා කරමුද? හිතන්න, යල් පැනගේ විභාගවලට ළමයි සූදානම් කිරීම වෙනුවට වසංගත සමයේ අපේ පාසල්වල ප්‍රමුඛ වගකීම වෙන්නේ මේ අභියෝගාත්මක කාලයට ශක්තිමත් මුහුණ දීමට සහ ඒ දුෂ්කරතා පරයා ඉදිරියට යන්නට දරුවන්ට අවශ්‍ය ආරක්ෂාව, මඟ පෙන්වීම, උත්ප්‍රේරණය ලබා දීමයි කියලා. මොහොතකට හිතන්න, අපේ ප්‍රමුඛතාවය ලැබෙන්නේ මෙන්න මේකට කියලා. හිතන්න, ස්ක්‍රීන් හරහා අපේ දරුවන්ගේ උගුර දිගේ පාඩම් ඔබනවා වෙනුවට හැම දරුවෙකුගේම මානසික සහ ශාරීරික සුරක්ෂිතතාවය තහවුරු කිරීමේ වගකීම අපේ පාසල්වලට ලබා දුන්නා නම් කියලා.
अपे रटे तीन इताम कार्यक्षम महाजन सौख्य परीक्षक क्रमे वगे तमंगे शिष्य अनेक दिघटम संबंधतावे पावत्वागन यामी ओंगे मानसिक सा शारीरिक सुरक्षिततावे तहवुरु करमी गेवालवल हिरवेलाइन अपे दारु अंट एत्तटम सिद्धवेन्नी मुकाद्द कियला सोया बैलीमे वगकीम अपे गुरुवरुंट लबा दुन्नना हितन्न अपि एतनी पटांग अरगन तिबुनना ඊළඟට හිතන්න මුළු දවස තිස්සෙම ස්ක්‍රීන් එක දිහා බලාගෙන ඉන්න අපි ළමයින්ට බල කරනවා ඒ වෙනුවට දරුවන්ට තමන්ගේ ශරීරය සමග නිසි සම්බන්ධතාවයේ ගොඩනැගීමට උදව් වීම අපේ අධ්‍යාපනයේ ප්‍රමුඛතාවය වුණා කියලා කොච්චර ලස්සන දෙයක් උදාහරණයක් ලෙස ඉස්කෝලෙන් ළමයින්ට කියනවා මේ කාලේ සංගීත භාණ්ඩයක් ඉගෙන ගන්න ඕනේ කියලා උදාහරණයක් වගේ හැටියට බෙර ගහන්න බටනලාවක් වයන්න මවුත් ඕගන් එකක් වයන්න වගේ දේවල් එහෙම නැත්නම් යාලා මේ කාලේ මොකක් හරි අභියෝගාත්මක ශාරීරික හැකියාව ප්‍රගුණ කරන්න ඕනි කියලා. ඒ කියන්නේ නිකන් මේ ජිම්නාස්ටික් වගේ දෙයක්. කරණම් ගහනවා, අභිරූපණ කලාව, නර්තනය, ඒ වගේ දෙයක්. එහෙම නැත්නම් මොන හරි කලා ශිල්ප වගේ දේවල්. ඒ කියන්නේ නිකන් මේ මැජික් පෙන්වන්න විද්‍යාවන්, මිනිස් රූප ඇඳීම, ඇඹීම, ඒ කියන්නේ පිළිම ඇඳීම වගේ මොනවා හරි දෙයක්. හිතන්න අපි මේ වසංගත කාලේ අපේ දරුවන්ට දුන්න අභියෝග මේවා කියලා. එහෙමනම් අපේ දරුවන්ට තමන්ගේ ශරීර වලින් වෙන් වෙච්ච වර්චුවල් ලෝකයක අතරමං නොකර භෞතික ශරීරයක නිසි ඵලදායි සම්බන්ධයක් සහිත නිරෝගී පිරිසක් හැටියට අපිට තියාගන්න තිබුණා. හිතන්න වසංගත කාලේ දරුවන්ට අරමුණක් ලබා දෙන එක තමන් ඵලදායක කාර්යක්ෂම පුරවැසියන් බව උන්ට දැනෙන්න සැලැස්වීම අපේ ප්‍රමුඛතාවය වුණා කියලා. හිතන්න මේ කාලේ අපි අපේ දරුවන්ට පර්යේෂණ කරන්න, ලියන්න, තමන්ගේම චිත්‍රපටි හදන්න අලුත් දේවල් නිමවන්න තාක්ෂණික නිපැයුම් කරන්න කියා දුන්නයි කියලා. හිතන්න මේ වසංගත කාලේ අපේ ළමයි සහ ගුරුවරුන් දෙගොල්ලම සිංහල, දෙමළ, ඉංග්‍රීසි සහ සංඥා භාෂා හොඳින් ප්‍රගුණ කරන්න යොමු කිරීම අපේ ප්‍රමුඛතාවය වුණා කියලා. එහෙම වුණා නම් මේ අවුරුදු දෙකට අපේ සමාජයට ඇති කළව හැකි තිබුණු බලපෑම කොයිතරම්ද? ආයිත් හිතන්න අපි අපේ ළමයින්ව නිකම්ම නිෂ්ක්‍රීය තැනකට තල්ලු කරලා දාන වෙනුවට මේ අරුබුදේ ජය ගැනීමේ වගකීම් ඔවුන්ට ලබා දුන්නා කියලා හිතලා බලන්න. අපි ශිෂ්‍ය නායකයන් එක්ක වැඩ කරනවා කියලා අවුරුදු දෙකක් තිස්සේ පාසලවල ශිෂ්‍ය නායකයන්ගෙන් අපි කිසිම වැඩක් අරගෙන නැහැ නේද? අරුබුදේකදී නායකත්වය ගැන කොයිතරම් වටින පාඩම් යාළට කියලා දෙන්න තිබුණාද? රට පුරාම පාසලවල ශිෂ්‍ය නායකයෝ එකට සම්බන්ධ වෙච්ච ජාලයක් හදන්න තිබුණා. කොච්චර ලස්සන දේ වගේද? හිතන්න අපි මේ කියපු කිසි දෙයක් කරන්නේ නැතුව හැමෝම හුදකලා වෙලා ඉන්න මේ අවිනිශ්චිත කාලෙදී අපි මනුෂ්‍ය සම්බන්ධතා වලට මුල් තැලෙනවා කියලා. හිතන්න ළමයින්ට ඉස්කෝලෙන් දෙන්නේ අනිත් මිනිස්සු එක්ක සම්බන්ධ වෙලා කතා කරන්න ඕන විදිය වැඩ කියලා. ආච්චි අම්මලා සීයලට කතා කරලා නෑ දෑන් එක සම්මුඛ සාකච්ඡා පවත්වලා කරන්න ඕන වැඩේ කියලා. දැන් එකම ගෙදර ඉන්න අයියලා නංගිලා පවා එක එක්කෙනාගෙන් හුදකලා වෙලා ඉන්න තත්ත්වයක් තියෙනවා. මොකද හැමෝම කම්පියුටරයක් හරි ෆෝන් එකක් හරි එක්ක තමන්ගේ පන්තියේ ඔන්ලයින් පාඩමේ ඉර වෙලා ඉන්න නිසා. හිතන්න අපි අපේ දරුවන්ව ලෝකේ වෙනත් රටවල් අතර දරුවොත් එක්ක අර්ථවත් සම්බන්ධතා ගොඩනගා ගන්න යොමු කරනවා කියලා. අපි අන්තර් සංස්කෘතික වැඩසටහන් නිර්මාණය කරනවා. පාසල් හරහා විවිධ රටවල ළමයින්ට මොනතරම් ප්‍රබෝධයක් උද්දීපනයක් ඒකින් ලැබෙයි. කෙටියෙන්ම කියනවා නම් මොහොතකට හිතන්න අපි වැඩිහිටියෝ, ගුරුවරු, ආණ්ඩුව මේ හැමෝම අවංකවම අපේ ළමයින්ගේ කායික මානසික සුවය කේන්ද්‍ර කරගෙන තීරණ ගත්තා නම් කියලා. මොහොතකට හිතන්න අපි එහෙම කරා නම් කියලා. හරි, අපි ඔන්ලයින් ඉගැන්වීමේ අභියෝගය බාරගන්න යනවනම් පරණ පාඩම් පරණ ගිරා ක්‍රමවලට උගන්නමින් කොහෙත්ම මේ වැඩේ කරන්න බෑ. මම පොඩි කතාවක් කියන්නද මේ ගැන? ගිය අවුරුදු දවසක මම මගේ ලැප්ටොප් එකේ වැඩ කර කර හිටියා. මගේ පුතා ෆෝන් එකේ ඔන්ලයින් පන්තියක වැඩ කර කර හිටියේ. එයා පුරුදු අජීවී හිස් බැල්මකින් ස්ක්‍රීන් එක දිහා බලාගෙන හිටියා. මට තේරුණ උගන්නන කිසිම දෙයක් ඔළුවට යන්නේ නෑ කියලා. එක පාරට මෙයා මගේ දිහා බලලා ඇහුවා, අම්මා SWRD බණ්ඩාරනායක මැරුවේ
හාමුදුරු කෙනෙක් නේද කියලා. ඔව්. ඇයි පුතා? ටීචර් මේ දැන් කිව්වා එයාව මැරුවේ නාඳුනන තුවක්කු කරුවෙක් කියලා. එහෙම තමයි පොතේ තියෙන්නේ. මොකද්ද මං කරන්නේ අම්මා? මං ටීචර්ගෙන් ආයෙමත් අහන්නද? අම්මා හරියටම දන්නවද හාමුදුරු කෙනෙක් කියලා? මං Google ගිහින් බලන්නද? ඔන්න දැන් මගේ පුතා තමන්ගේ ස්වයං ගවේෂණය ගැන පුදුමාකාර උද්‍යෝගයකින් වේගෙන් ෆෝන් එකේ යතුරු පුරුව ඉවරයක් නැතුව එහාටයි මෙහාටයි ගහනවා. තරුණ ගුරුවරිය තමන් කියපු දේ සනාථ කරන්න පෙළ පොතේ ඒ කොටස උපුටලා දක්වමින් පාඩම ඉදිරියටම කරගෙන යනවා. හැබැයි මේ වෙද්දි පුතාගේ පන්තියේ ළමයි Zoom chat එකේ වේගවත් රහස් සංවාදයක මොකක්ද ඇත්ත මොකක්ද බොරුව විනාඩි දෙකක් යන්නත් කලින් අනිත් ඉස්කෝලවල යාළුවොත් ඒ සංවාදයට එකතු වෙන වෙන සමාජ මාධ්‍ය හරහා. ඒ හාමුදුරු කෙනෙක්ද? හාමුදුරු කෙනෙක් නෙමෙයිද? ඇයි එහෙම පාඩම් පොතේ බොරු කරන්නේ? කොහොමද ඒකට ඉතිහාසය ලියන්නේ? පන්ති ඉවර වෙලා ගොඩක් වෙලා යනකම් මේ සංවාදයේ ගියා. ඊට පස්සේ මාස ගාණක් යනකම්ම මගේ පුතා මේ අත්දැකීම ගැන කතා කළා. ඔන්න බලන්න. මේක තමයි මේ પરම්පරාවේ දරුවන්ගේ මොලේ ස්වභාවය. තමන්ට අති පහසුවෙන් ප්‍රවේශ වෙන්න පුළුවන් නිමක් නැති තොරතුරු කන්දරාවක් එක්ක මේ දරුවන්ගේ ඔළුව විදුලියක් වගේ ඉස්සරහට පස්සට සහ හරහට දුවනවා. කියන ඕනම දෙයක ඇත්ත මොකක්ද කියලා එයාලා ඉබේම ප්‍රශ්න කරනවා. මේක හොඳ දෙයක්. මොකද හොඳට හිතලා බලලා විනිශ්චයට එළඹීම කියලා කියන්නේ මේ પરම්පරාවට අත්‍යවශ්‍ය හැකියාවක්. ඔන්ලයින් පාසල් වලින් අපේ දරුවන්ට දෙන්න පුළුවන් දෙයක් තියෙනවා නම් මෙන්න මේ දේ දෙන්න පුළුවන්. ළමයින්ට පටන් ගන්න තැනක් දෙන්න. එළියට ගිහිල්ලා පරීක්ෂණ කරන්න. තමන්ගෙම පාරවල් හොයාගන්න. ඊට පස්සේ ආපහු පන්ති කාමරයට ඇවිත් විවාද කරන්න. සාකච්ඡා පවත්වන්න. සාමූහික අවබෝධයකට එළඹෙන්න ඒගොල්ලන්ව යොමු කරන්න. මේක කරන්න නම් මුලින්ම වැඩිහිටි අපි අපේ හනමිටි ක්‍රම වෙනස් කරගෙන ඉන්න ඕනේ. මේ යෝජනා කරපු කිසිම දෙයක් කරන්න බැරි දේවල් නෙමෙයි. ඒකට අවශ්‍ය වෙන්නේ අදිෂ්ඨාන ශක්තිය විතරයි. ඔව්. උත්තර හොයන්න අපි ගොඩාක් පරක්කුයි. ඒත් වාසනාවකට අපේ දරුවන්ට තියෙන්නේ සමාව දිය හැකි හදවත් සහ ඉක්මනින් සුව වෙන තුවාල. දැන්වත් තවත් පරක්කු නොවී අපිට අපේ දරුව වෙනුවෙන් හරි තීරණයක් ගන්න බැරිද?